පහුගේ කාලේ පුරාවටම ඔග්මෙන්ටඩ් රියැලිටි ඇප්ලිකේෂන් සෑහෙන ජනප්‍රිය වුණා. පොකෙමෝන් ගෝ කියලා කියන්නේ මේකට සෑහෙන හොඳ උදාහරණයක්. මේ වගේ ඔග්මෙන්ටඩ් රියැලිටි ඇප්ලිකේෂන් වල තියෙන ග්‍රැෆික්ස් වඩා තාත්වික කරන්න පුළුවන් බොහොම පහසු ක්‍රමයක් හොයාගන්න MIT කියන පරීක්ෂකයන් පිරිසකට පුළුවන් වෙලා තියෙනවා. සාමාන්‍ය ඔග්මෙන්ටඩ් රියැලිටි ඇප්ලිකේෂන් එක වෙන්නේ අපි සාමාන්‍ය ජීවිතය රෙකෝඩ් කරගන්න වීඩියෝ එකකට කම්පියුටර් ග්‍රැෆික් වලින් හදපු කැරක්ටර් එකක් එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එකක් මිශ්‍ර කරන එක. ඉතින් මේක වඩා තාත්විකව කරන්න නම් මේ කම්පියුටර් ග්‍රැෆික් වලින් හදපු ඔබ්ජෙක්ට් එක මේ වීඩියෝ එකත් එක්ක ඉන්ටරැක්ට් කරන්න ඕන. ඒ වගේම වීඩියෝ එකත් ඒකට ඒ විදිහට ප්‍රතිචාර දක්වන්න ඕන. අපි සාමාන්‍යයෙන් බලන ෆිල්ම් වල තියෙන විෂුවල් ඉෆෙක්ට්ස් වලදී වෙන්නේ මේ වැඩේම තමයි. හැබැයි එතනදී ගොඩක් සංකීර්ණ තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරනවා. ඒ වගේම මේ වගේ විෂුවල් ඉෆෙක්ට් ෂොට් එකක් එක්ස්පෝර්ට් කරගන්න ඉතාම ප්‍රබල පරිගණකයක් තිබ්බත් පැය කීපයක් නෙවෙයි සමහරවිට දවස් කීපයක් ගත වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මේ වගේ දෙයක් එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව පාවිච්චි කරන්න අපිට බැරි වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න හැම එකම විසඳන්න තමයි ඉන්ටරැක්ටිව් ඩයනමික් වීඩියෝ කියන ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. මේකේ තියෙන කම්පියුටර් ඇල්ගොරිතම් එකක් මේකට පුළුවන් සාමාන්‍ය වීඩියෝ එකක් ඉන්ටරැක්ටිව් වීඩියෝ එකක් බවට පත් කරන්න. මේකෙදි වට කරන්න තියෙන්නේ සාමාන්‍ය කැමරාවක් පාවිච්චි කරලා වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න. ඒ වීඩියෝ එකේ තියෙන ප්‍රධාන ඔබ්ජෙක්ට් එක පොඩ්ඩක් හෙලවෙන්න ඕනේ. එහෙම නැත්නම් පොඩ්ඩක් එක වයිබ්‍රේට් වෙන්න ඕන. ඉතින් මේ වීඩියෝ එක ඔයාම රෙකෝඩ් කරන්න ඕනේ නැහැ. ඔයා ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එකක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී වෙන්න ඕන එකම දේ තමයි ඔයාට මේ වීඩියෝ එකේ ඉන්ටරැක්ට් කරන්න ඕන ඔබ්ජෙක්ට් එකේ පොඩි සැලවීමක් මේ වීඩියෝ එකේ රෙකෝඩ් වෙලා තිබීම විතරයි. ඉතින් මේ විදිහට වීඩියෝ එක රෙකෝඩ් කරගත්තාට පස්සේ මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකට පුළුවන් මේ වීඩියෝ එකේ තියෙන ඔබ්ජෙක්ට්ස් වල මේ සැලවීම් ඇනලයිස් කරලා ඒවේ ස්වභාවය ඉතාමත් පැහැදිලිව අඳුරගෙන මේ වීඩියෝ එකේ ඉන්ටරැක්ටිව් වීඩියෝ එකක් බවට පත් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මවුස් එකෙන් මේ ඔබ්ජෙක්ට් එකට පොඩි තට්ටුවක් දාලා බලන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් මේක එහෙට මෙහෙට තල්ලු කරලා බලන්න. එතකොට ඒ ඔබ්ජෙක්ට් එක ඊට අනුරූපව ප්‍රතිචාර දක්වයි. ඉතින් දැන් ඔයාට හිතා ගන්න පුළුවන් මේ ටෙක්නොලොජි එක ඔග්මෙන්ටඩ් රියැලිටි ඇප්ස් වලට මේ තරම් වැදගත් වෙන්නේ ඇයි කියලා. මේ වගේ ඇත්ත වීඩියෝ එකකට අපි මිශ්‍ර කරන කම්පියුටර් ග්‍රැෆික් කැරක්ටර් එකකට පුළුවන් ඒ වීඩියෝ එකේ තියෙන ඔබ්ජෙක්ට්ස් එක ඉන්ටරැක්ට් කරන්න. එතකොට ඉතාමත් තාත්වික ඔග්මෙන්ටඩ් රියැලිටි එක්ස්පීරියන්ස් එකක් ගන්න අපිට පුළුවන් වෙනවා. පහුගිය අවුරුදු කීපේ පුරාවටම Oculus Rift වගේ VR headset සෑහෙන ජනප්‍රිය වුණා. ඒ වගේ මේ වෙනකොට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක හයි කරන්න පුළුවන් VR headsets උත් සෑහෙන දකින්න හම්බෙනවා. ඉතින් මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඉතාම දියුණු වට්ටමේ VR එක්ස්පීරියන්ස් එකක් හදාගන්නත් අපිට පුළුවන් වෙයි. උදාහරණයක් විදිහට හිතලා බලන්න මේ වගේ VR headset එකක් පාවිච්චි කරලා Google Street View එහෙම නැත්නම් Google Expeditions වගේ app එකක් පාවිච්චි කරනකොට ඒකේ තියෙන objects වලට අතින් අල්ලලා බලන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ objects වලට ඔයාට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙයි. මේ ටෙක්නොලොජි එක තාමත් තියෙන මුල් අවදියේ. හැබැයි මට දකින්න ලැබිච්ච දේවල් වල හැටියට මේක දැනටමත් ඉතාමත් උසස් මට්ටමක තියෙනවා. ඒ හින්දාම නුදුරු අනාගතයේදී අපි එදිනෙදා පාවිච්චි කරන apps වල මේ ටෙක්නොලොජි එක අපිට දකින්න පුළුවන් වෙයි. ඉතින් මේ ගැන ගොඩක් විස්තර ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලේ හැතින comment section එකේ. ඒ වගේම ඔයගලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් techrakshaw.com කියන මගේ වෙබ්සයිට් එකෙන්. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techrakshaw කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.